අපේ සජී ප්‍රේමදාස මැතිතුමනි එම මැතිනියනි ආදරණීය මෑණියන් ඇතුළු මේ අවස්ථාවට සහභාගි වන සම්භාවනීය පින්වත්නි අලුත් යුගයක ආරම්භයක් කියලා හිතෙනවා බලපුවාම මේ තියෙන උද්‍යෝගයේ එවාගේම තරුණයන්ගේ ලොකු පිබිදීමක් ලොකු බලාපොරොත්තුව තිබෙන බව පේනවා. ඉතින්ගේ අදහස ඉෂ්ට වුණොත් මං හිතන ලොකු වාසනාවක් කියන හිතෙනවා. ශ්‍රී ලංකාවට නිදහස ලැබිලා මේ වෙනකොට අවුරුදු 71ක් ගත වුණා. ඒත් අද බලපුවාම මේ රටේ දුගී දුප්පත් ජනතාව දහස් ගාණක් ඉන්නවා. ඉතින් ඒ දුගී ජනතාවට පිළිසරණ වුණු නායකයන් අතර අපේ ඉතින් කවදාවත් වෙන් නොවෙන අමතක නොවෙන ඉති නායකෙක් තමයි ප්‍රේමදාස ජනාධිපතිතුමා. ඉතුමාගේ සංකල්පය ඒ දුගී දුප්පත් ජනතාවට සේවය කිරීම. එතුමා පුරුවන් තරම් ඒ සේවාව සිද්ධ කළා. නමුත් අවාසනාවක මාත එතුමා ජනාධිපති කරයට පත් වෙලා අවුරුදු තුනක් විතරමන්තනවා ජීවත් වුණේ. ඒ ඇමති කාලේ එතුමා අතිවිශාල සේවාවක් සිද්ධ කළා දුගී දුප්පත් ජනතාව. විශේෂ සේවන යන සංකල්පය මත ගෙවල් දොරවල් හදා දෙමින් දුප්පත් දුගී ජනතාවට අති විශාල සේවාවක් සිද්ධ කළා. ඒ වගේම දහම් පාසල් දරුවන් ආහාර පාන ආදිය සකස් කරමින් ඒවා ප්‍රදානය කරමින් සියලුම කටයුතු වලදී මූලිකත්වය අරගෙන රටේ සාමය ඒ වගේම ජනතාවගේ සතුට උපදවන කටයුතු පුදුමාකාර විදිහට සිද්ධ කරනවා. ඉතින් එතුමාගේ ඒ අඩිපාරේ ගමන් කරන මේ පුත්‍ර රත්නය ඒ වගේම ජනතාව හිත පක්ෂපාතීව ක්‍රියා කරනවා කියන එක අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. ප්‍රේමදාස ජනාධිපතිතුමා ලංකාවේ දුගී ජනතාවට පමණක් නෙවෙයි ඉන්දීය බෞද්ධ දුගී දුප්පත් මිනිසුන්ට අතිවිශාල සේවාවක් රැසක් සිද්ධ කරනවා. ඉතින් මේ ඔක්කොම කරුණු සඳහන් කරන්න වෙලාව නෙවෙයි. ප්‍රේමදාස සජිත් ප්‍රේමදාස මැතිතුමත් දුගී දුප්පත් ජනතාවට අතිවිශාල සේවාවක් රැසක් මේ වෙනකොට සිද්ධ කරනු කියනවා. ඒ වගේම අනාගතයේ මේ කටයුතු එතුමා පුළුවන් පරිදි සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වේවයි දාගෙවයි ගමයි පංශලයි කියන මේ සංකල්පය පුරාණීදලම අපේ රජවරු අනුගමනය කළා. ඇයි එහෙම අනුගමනය කරේ? රටට සාමය ඇතිකර ගැනීම සඳහා වෙහෙර විහාරස්ථාන ඉදිවෙන්න ඕන රට පුරාම. වෙහෙර විහාරස්ථාන ඉදි කිරීමෙන් තමයි ඒ ජනතාවගේ දැවෙන ප්‍රශ්න නිවාගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එනිසා ප්‍රේමදාස මැතිතුමා මේ රටේ චෛත්‍ය ස්ථාන 125 ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ මූලාවතාව තමයි මේ. මේ චෛත්‍ය රාජයන් වහන්සේ එක කලකින් නිමාවටපත් කළා. ඒ වගේම එතුමාගේ හොඳ ලක්ෂණයක් තියෙනවා. වැඩක් ආරම්භ කළාම මුල්ගල් තිබ්බාම ඒ වැඩේ අහවල් දවසේ ඉවර වෙන්න ඕනේ කියලා නියම කරනවා. මේට ඉතර පාලකයන් තුළ අපේ ලක්ෂණේ දැක්කේ නැහැ. මුල්ගල් තියෙන සමහර විට අවුරුදු ගණනාවක් ඒ මුල්ගල් ඉතනමයි. මුල්ගල් පැලවෙන්නේ නැහැ. නමුත් මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා මුල්ගලක් තිබ්බාම මේ කටයුතු අහවල් දවසේ ඉවර වෙන්න ඕනේ කියලා නියම කරනවා. එදාට කොහොම හරි ඒ කටයුතු නිමා කරනවා. ඒ සේවකයෝ රාජකාරි කරන අය ඒ කටයුතු නිමා කරනවා. නැත්තම් එතුමාගෙන් ගැලවීමක් නැහැ. ඉතින් මේක තමයි මේ රටේ නායකයෙකු තුර ගටින්නට ඕන ලක්ෂණේ. ඒ ලක්ෂණේ මෙතුමා තුළ තියෙනවා. ඒ නිසා මම හිතනවා අනාගතයේ මෙතුමා මේ රට බබළුවයි. මේ රටේ ජනතාවගේ
සියලුම ප්‍රශ්න විසඳීම සඳහා පුදුම හැකියාවක් දක්ෂතාවක් එතුමා තුළ තියෙනවා කියන එක අපි දැකගෙන තියෙන කාරණාවක්. ඒක හේතු අනාගතයේදී මේ ජනතාව බලාපොරොත්තු වෙන පරිදි විස්තර කරන්නට ශක්තිය ලැබේවා කියන ආශිංසනයයි අපි සිදු කළ යුතු තිබේ. නිසා මේ ස්ථානයේ රැස්වුණු භික්ෂුන් වහන්සේලා ඇටියට මේ සියලෝ මහා සංඝරත්නේ ඒවාගේම මේ තරුණ පිරිසගේ ඒවාගේම සහභාගිවන ලොකු පුඩා මෙම දෙනාගේ ඒවාගේම ආදරණීය මෑණියන්ගේ ඒවාගේම ආදරණීය ස්වාමි දියණියගේ ආශිර්වාදය අනුරාධපුර මේ රජ රජ රට මේරදී සුදුදාම ආරම්භ වෙච්ච රට අනුරාධපුර. ඒ අනුරාධපුරේ රුවන්වැලි සෑය ප්‍රේමා බෝධි වහන්සේ ආදි කොට ඇති ඒ සියලුම පූජනීය ස්ථානවලට අරක්ගත් ඒ අති විශාල දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් ඒ අනාගත සුභ පැතුම් මේ රටේ අනන්ත දුක් විඳින ජනතාවගේ සැනසීම පිණිස හේතු වේවා වාසනා වේවා කියන අකාශයෙන් හැඟීමෙන් යුක්තව මගේ කෙටි අනුශාසනය නිමාවටපත් කරනවා. සෑම දිනාටම සම්මා සම්බුද්ධ